අද ඇතරම ලෝක වැඩිහිටි දිනය මේ වැඩිහිටි දිනේ නිමිති කරගෙන අපේ ගරු කම්කරු හා විදේශ රැකියා කැබිනට් අමාත්‍යතුමාගේ මඟ පෙන්වීමෙන් මේ වෙනුවට අපි විගමනික සේවක මහත්මීන්ගේ පවුලේ ඥාතීන් සඳහා විශේෂයෙන්ම දෙමව්පියන් සඳහා වෛද්‍ය උපකරණ ප්‍රදානයත් ඊට සමගාමීව එම පවුල්වල උදවිය සඳහා වෛද්‍ය සහාය මේ වෛද්‍ය සහාය විශේෂත්වය තමයි අපි ලොඩරෝ පරීක්ෂා කරනවා ඊට පස්සේ පසුවිමම දිගින් දිගටම සිද්ධ කිරීමත් තමයි බලාපොරොත්තු වෙනවා සාමාන්‍ය වෛද්‍ය සහායයක් තියෙනක නෙමෙයි මෙතනින් බලාපොරොත්තු වෙන්නේ අපි විගමනික සේක මහත්මීන්ගේ පවුලේ උදවියගේ මේ ලෙඩ රෝග සහ ඒ පිළිබඳව අපි සැලකිලිමත් වෙනවා හඳුනා ගන්නවා සහ ඊට අමතරව යට අවශ්‍ය ප්‍රතිකාර ලබා දීම සහ ඒ ප්‍රතිකාර සඳහා නොමිලේ ඖෂධ නිකුත් කිරීමත් අද අපි සිද්ධ කරනවා ඉතින් ඒ දෙන්දී කියන්න ඕනේ විශේෂයෙන්ම මේ සඳහා ගරු දිස්ත්‍රික් ලේකම්තුමා පළාතේ සංවල් නිලධාරීන් සියලු දෙනාත් මගේ කාර්යාල ශිල් දානුත් ගොඩක් සම්බන්ධ වුණා ඒ වගේම තමයි අපිට මේක සාර්ථක කරගෙන යන කාර්යාංශයේ ගරු සභාපතිතුමා සාමාජිකතුමා ඇතුළු සියලුම අතික සාමාන්‍ය අධිකාරීවරුන් අපිට උපදෙස් සහ මඟපෙන්වීමක් සිදු කරා. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා මේ ඌව පළාතේ විගමනික ප්‍රජාවගේ සෞඛ්‍ය යහපත් සෞඛ්‍ය තත්ත්වයක් පවත්වාගෙන යමින් ඒගොල්ලන්ගේ විදේශ විනිමය උපයන එකට ශක්තියක් වෙන්න. ඒතර මේ වෛද්‍ය සහායට සමගාමීව තව විශේෂ වැඩසටහන් කීපයක් යනවා. එකක් තමයි අවුරුදු 35 සහ 45 වයස් කාණ්ඩයේ කාන්තාවන්ගේ විශේෂ විගමනික පවුල කාන්තාවන්ගේ සුවනාරි සහායනයක් පැවැත්වෙනවා. මේකදී අපි හඳුනගන්න උත්සාහ කරන ඔවුන්ගේ ගැබ්ගල පිළිකා වගේ විශේෂ රෝගී තත්ත්වයන්. ඒ වගේම තමයි සියලුම පිරිමි පාර්ශ්වයන්. ඒතර මේ පුද්ගලින් තමයි ඇත්තම විවිධ මත්ද්‍රව්‍ය සහ වෙනත් මේ බබුලත් විත වෙන මේ වගේ දේවල් භාවිතා කරන්නේ මෙන්න මේවත් අපි හඳුනා ගැනීම සහ ඊට එන ලෙඩ රෝග හඳුනා ගැනීමත් ඒක වළක්වා ගැනීමත් අපි මේ වෙලාවේ කටයුතු කරනවා. ඉතින් මේ සඳහා විශේෂයෙන්ම මට කියන්න අවශ්‍යයි ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂතුළු සියලුම වෛද්‍යවරුන් ඌව පළාතේ ඉන්න අපි ලොකු සහයෝගයක් මේ වෙලාවේ දෙනවා. ඉතින් මෙන් ඉදිරියේදී ඌව පළාතේ විගමනික සේවකයන්ගේ පවුල්වල සෞඛ්‍ය තත්ත්වය රැකගන්න අපිට මෙන් ඉදිරියේදී සියලුම ප්‍රජාව එකතු කරගෙන වෛද්‍යවරුන් එකතු කරගෙන කිරීමේ හැකියාව තියෙනවා කියලා මම විශ්වාස කරනවා. මේ වෙනකොට සම්පූර්ණ කරන්නේ ලියා පරීක්ෂණය විදේශගත වූ විගමනික සේවක මහත්මීනි. පොරොන් විදේශගත වූ ලියා පරීක්ෂණය වෙලා විදේශගත වූ අය තමයි මේ වෙලාවේ ලංකාව ඩොලර් රුපියල්. ඉතින් මේ ඩොලර් රුපියල් එක සහ අපි පහුගිය කාල සීමාව බැලුවොත් ඩොලර් වලින් අපි ස්වයං පෝෂක කරා අදට ඒක තාම වේගයෙන් ක්‍රියාත්මක වෙනවා. ඉතින් මේ ක්‍රියාව විතරක් නෙමෙයි කාර්ය ශිදී එක්කලව මම ශාමණේර කරනතුමා මේ වෙලාවේ තියෙන මේ වර්ෂය සුබ සාදර වර්ෂයක් ලෙස මම අන්තරලා තියෙනවා. එතකොට මේ කියන පවුල් අපිට මුදල් විදේශ විනිමය විතරක් නෙමෙයි කාර්යංශ හැම වෙලාවෙම විගමනික පවුල් වල සුබ සාදරය සහ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ විශේෂ නන්දුවක් කරනවා. ඉතින් මේ සඳහා වෙනම අරමුදලක් කාර්යංශය තියෙනවා. අපේ මහුගේ කාලේ මේ අරමුද සඳහා මිනිස්සුන් හොයා ගන්න බැරි කමක් තිබුණා. මොකද මේ ශේෂ්ත්‍රී ඉතින් අපේ කිසි ලේකම් තුමා මේ කියන කණ්ඩායම හොයාගන්න. ඉතින් ඇත්තටම සමාන වෙලාවල් වලට අධ්‍යාපනයේ වෛද්‍ය උපකරණ ලබා දෙනවා. සමහර තැන්වලදී කතිකාවක් ලැබෙයි. මිනිස්සු අපි හිතයි ඇයි මේ වැඩිහිටි දිනේ වෙන වැඩිහිටි ගෙන්නේ කියලා. මම එන්නේ හේතුව කියලා. වැඩිහිටියෝ ගෙන්නන්න හේතුව තමයි අපේ විගමනික සේවක මහත්මාන්ගේ විදේශ ගමන තමගේ පවුලේ සුභ සිද්ධිය. දරුවෝ වෙන්න පුළුවන් අම්මා තාත්තාගේ සුභ සිද්ධිය. හැබැයි ඊයෝ වෙනකොට අපේ පවුල අතරම නෙමෙයි යන්නේ. ඒ වගේම තමයි අම්මා තාත්තා මතක් වෙනවා දරුවෝ මතක් වෙනවා ඒ රටේ හුදල් ලිපිවල මේ අදව තරගෙන යනවා අදව දිනයි කොල්ලෝ ඒ වගේම තමයි ලංකාවේ දෙමව්පියන් තමයි දරුවෝ මතක් වෙනවා એટલે මේ වගේ අවස්ථාවක දැනෙන්න ඕනි පවුලේ කෙනාට අපු වෙනුවෙන් නායකයෙක් අපිට ඉන්නවා අපු වෙනුවෙන් මේ මට්ටමේ මේ කණ්ඩායමක් ඉන්නවා කියලා දැනෙන්න ඕනි අනේ ඒ නිසා තමයි මේක ආදරණීය කරන දියක් මොකද නැතුව වෛද්‍ය සහාය නිකම්ම නිකම් වෛද්‍ය සහාය නෙමෙයි මේක උපාධි උපකරණ දෙන්නේ නිකම්ම නිකම් නෙමෙයි දැනෙන්න ඕනේ මේ විගමනික සේවක මහත්මීන්ට සහෝගේ පවුලේ අයට ඔබතුමාගේ දුක් වේලාවේ සමන්ට ඉන්න ශක්තිය විදිහට කාර්යංශය සහ ගෞරව අමාත්‍යතුමා ඉන්නවා කියන්නේ. ඒ නිසා තමයි මේ මම විශේෂයෙන්ම ඔබතුමාට වේලාවේදී මේ සම්පූර්ණ ශාලාව අපි සරස රෝසමල් වලින් ධන රෝසමල් කියන ආදරේ සංකේතයක් කියලා. ඉතින් මම ඒ නිසා තමයි කියන්නේ අපි හැම වෙලේම විගමනික සේවක සේවකයන්ගේ යහපත උදෙසා ඉන්නවා. ඒක සංකේතවත් කරන්න තමයි මේ මොහොතේ අපි මේ වගේ උත්සවයක් කෙටි උත්සවයක් සංවිධානය කරන්නේ. ඒ දෙන්නේ අද අපිට කරන රෝද පුතු 9ක් වැඩිලා තියෙනවා රෝද පුතු 7ක් බඳු
සිතිරම් ප්‍රදාන කරනවා ඒ දොමික පවුලේ රෝගී තත්ත්වය මොනවද කොහොමද මේ රෝගී තත්ත්වය ගලවන්නේ ඒ දෙකම කාර්යාංශ මොනවද මේ ප්‍රතිචාර දෙන්නේ මේ සියල්ලක් මෙතනින් පස්සෙ සිද්ධ වෙනවා අපි තවත් දිනවල මේ කණ්ඩායම හොඳට දිනු ඒ වගේම තව තත්ත්වයක් අපතේ සිද්ධ වෙනවා අපි මෙතනින් කිය මහත්මී අපි හිතමු බිරිඳ අන්තරට යනවා අපේ ලොකු අන්තරට ගියානේ අපි ආන්නවා මේ විශේෂ කප විශේෂ යාමකයි දරුවෝ පාවා කියන්නේ මේ වගේ දෙයක් වෙන්නේ නැහැ ඒ නිසා අපි විශ්වාස කරනවා මේ පලාතේ කොමිටියේ දරුවා අම්මා ගිය හෝ තාත්තගේ අරමුණ ඉස්සර ගන්න ඕනද ඉතා හොඳින් අධ්‍යාපනය හදාගන්න ඕන අනේ බොහොමයක් දැනගන්න ඌව නිවුස් ක්ලබ් සබ්ස්ක්‍රයිබ් කරන්න